ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැම දෙනෙක්ටම. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සෙල් ගැජට් මෑන් YouTube channel එක අරගෙන තවත් අලුත් මලුත් brand new video එකක් එක. ඉතින් ගොඩක් channel එකේ මම කතා කරලා තියෙනවා unlock කරන විදිය, routers unlock කරන විදිය ගැන. ඒ අතරින් අද මම අරගෙන ආවේ ටිකක් විශේෂ video එකක්. ඉතින් මේ තමයි පළවෙනි Wi-Fi router unlock video එක. ඉතින් මං ගාව තියෙනවා dialogue ලගේ dialogue Wi-Fi router එකක්. මේකේ Wi-Fi කියන්නේ ඒක කියලා කිව්වොත් එහෙම මේකේ Wi-Fi router එකක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව ඔයාලට සාමාන්‍ය dongle එකක් විදිහට plug and play කරගන්න ඔයාගේ internet සම්බන්ධතාවය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ පහසුකම් දෙකම තියෙන එකක් තමයි මෙන්න මේ Wi-Fi router එක කියන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔයාට dialogue sim එකක් විතරයි පාවිච්චි කිරීමේ හැකියාව තියෙන්නේ. ඔයාට dialogue signal නැත්නම් ඔයාලට මේක පැත්තකට දාලා තියන්න තමයි වෙන්නේ. ඉතින් මේ වැඩේ ලේසියෙන්ම කරගත්තොත් එහෙනම් මම මේ වීඩියෝ එකේ කියලා දෙන විදිහට ඔයාලට මේ step ටික හරියට කරොත් එහෙම ඔයාට සිග්නල් නැත්තම් මෙන්න මේ Wi-Fi router එකට ඔයාගේ ප්‍රදේශයට සිග්නල් තියෙන වෙනත් sim එකක් දාලා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ කොටි මිකුවත් පැත්තකට දාලා තියෙන Wi-Fi router එකෙන් වැඩ ගන්න විදිහක් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඔයාලා දිගටම මේ වීඩියෝ එක බලන්න වාගාව මේ Wi-Fi router එකක් තියෙනවනම් ඉතින් ඔයාලට ලේසියෙන්ම මේ step ටික මම ඉස්සරහට වීඩියෝ එකේ කියන step ටික කරගෙන ගියාම ලේසියෙන්ම මේක unlock කරගන්න පුළුවන් 100% ෂුවර්. මේකට අවශ්‍ය කරන ෆයිල්ස් ටික එහෙම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ටික ඔක්කොම මම දාලා තියෙනවා. ඒ වගේම ඔයාලට කියලා දෙන්නම් මේකට අවශ්‍ය කරන ෆයිල්ස් ටික කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. නම් මේක පර්මනන්ට් unlock method එකක් නෙමෙයි. මේක ටෙම්පරරි unlock method එක. ඒ කියන්නේ ඔයාලට මේක හැම වෙලෙම එකපාරක් unlock කරලා හැම වෙලෙම වෙනත් sim එකක් පාවිච්චි කරන්න හැකියාවක් නැහැ තවම. ඒ කියන්නේ ඔයාලට මේක එකපාරක් unlock කරලා අවශ්‍ය කරන sim එක දාලා ඒ වෙලාවට යන්න පුළුවන්. අපහු ඔයා මේක unlock කරොත් එහෙම ආපහු ඔයාලට මම මේ වීඩියෝ එකේ කියන විදිහට unlock කරගන්න සිද්ධ වෙනවා. ඉතින් තවත් පරක් කරන්නේ මොකද? අපි යමු ඉක්මනට වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේක ටෙම්පරරි unlock කරගන්නේ කියලා. හරි අපි බලමු කොහොමද මේ ෆයිල්ස් ටික ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මම මේ මෙන්න මේ link එක දාලා තියෙනවා comment section එකේ හරි description එකේ හරි. ඒක copy කරගෙන එහෙම නැත්නම් ඒක උඩ click කරලා ඔයාලට යන්න පුළුවන් මෙන්න මේ site එකට. මෙන්න මේ විදියට ඔයාලට මේ සයිට් එකට යන්න පුළුවන්. මේ සයිට් එකේ තියෙන ෆයිල්ස් ටික අපිට අවශ්‍ය කරන මේකේ ඔයා හරි ෆයිල් එක තෝර ගන්න හරි ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එක හොඳට බලන්න. ඔන්න ඔය විදියට ඔයාලට මෙන්න මේ විදියට මේ ෆයිල්ස් ටික බලා ගන්න පුළුවන්. මේක මෙතනදී ඔයාලට ෆ්‍රී ඇක්සස් කියන ක්ලික් කරලා ගන්න පුළුවන්. මේ විදියට ෆ්‍රී ඇක්සස් කියන ක්ලික් කරාම වෙනත් ලින්ක් එකක් ඕපන් වෙනවා. ඒවා ගණන් ගන්න එපා. ඒවා ක්ලික් කරන්න යන්න එපා. හරි. ඊට පස්සේ ඔයාලට මේක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ඇඩ්ස් තුන බලන්න කියලා තියෙනවා. ඉතින් අපි ටග් ගාලා ඒක ඉවර කරගමු. මෙන්න මේ විදිහට එකක් ඕපන් කරා. ඒක තප්පර කීපයක් ඇතුළත ඔයාලට ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ දෙක ක්ලික් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ පියවර කීපය ඉවර කරාට පස්සේ ඔයාලට ෆයිල් එක ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. ඔන්න අපි ඊළඟ එකට යනවා. මේක කෙලින්ම ओपन कर क्लोज करें तपर की रंजलाइन मेतन एक मेतन इपा दे हर उन्नट एक क्लोज कर तुंगन पीवर इंको लिंक ओपन क्लोज करा पास कंप्लीट वीट पास मेतन हरियाण हरिया बैठना पास मैं कंटिन्यू की बटन क्लिक करना ඊට පස්සේ කැප්චර් කෝඩ් එකක් එනවා මෙන්න මේ විදියට I am not robot කියන එකට හරියට දාන්න. ඊට පස්සේ ඔයාලට වෙන තියෙනවා bridges කියලා, කියන්නේ පාලම් ටික. ඔයා මේකේ පාලම් තියෙනවා ටික මෙන්න මේ විදියට තෝරගන්න. ඔයාට වෙනස් වෙනස් ඒවා ඉන්න පුළුවන් මේ විදියට. ඒකේ තියෙන ඒවා තෝරන්න ඊට පස්සේ ඔයාලට ලේසියෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි, දැන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් start download කියලා බටන් එක. මේ බටන් එක ක්ලික් කරාම පස්සේ වාගේ ෆයිල් එක එහෙම නැත්නම් මේ රවුටර් එක unlock කරන්න අවශ්‍ය ෆයිල්ස් ටික මෙන්න මේ විදියට ඩවුන්ලෝඩ් වෙනවා. හරි, දැන් අපි බලමු කොහොමද මේ ෆයිල්ස් ටික එක්ස්ට්‍රැක්ට් කරගන්නේ කියලා. හරි, මේ තමයි අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆයිල්ස් ටික. මේකද රයිට් ක්ලික් කරලා මෙන්න මේ විදියට එක්ස්ට්‍රැක්ට් හියර් කියන එක ක්ලික් කරන්න. මේ WinRAR කියන සොෆ්ට්වෙයාර් එක, මේ සොෆ්ට්වෙයාර් එක ඔයා නැත්තම් WinRAR කියලා Google එකේ සර්ච් කරලා මේ සොෆ්ට්වෙයාර් එක වටලේසියෙම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම හිතන හැමෝගෙම PC වල ලැප් වල මේ සොෆ්ට්වෙයාර් එක දාගෙන ඉති කියලා. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට එක්ස්ට්‍රැක්ට් උන ෆයිල්ස් ටික බලා ගන්න පුළුවන්.
මෙතන folder දෙකක් සහ මෙන්න මේ application එකක් තියෙනවා. ඔයා මුලින්ම මෙන්න මේ driver කියන එක install කරගන්න ඕන. ඔයා computer එකේ system එක Windows operating system එක 64 bit නම් මෙන්න මේ 64 කියන එක තෝරගන්න පුළුවන්. ඊට පස්සේ 64 bit නැත්නම් මෙන්න මේ විදිහට 32 කියන එක තෝරගන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් මොකක් තෝරගත්තත් ඔයාගේ system එකට අනුව install වෙන්න ඉඩකඩ තියෙනවා. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට 64 bit එක තෝරගන්නවා මගේ ලැප් එකේ system එක Windows 64 bit operating system එක නිසා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ application එකේ install update කියලා බටන් එකක් තියෙනවා. මේ බටන් එක click කරනවා. එතකොට drivers ටිකක් install වෙනවා. හරි. ඊට පස්සේ ආ මෙන්න මේ බටන් එක click කරලා මේකෙන් අයින් වෙන්න. හරි. එච්චරයි අපිට මූලික වශයෙන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මගේ wingle එකට වෙනත් sim එකක් දාගන්න එක. මම මේකදී පාවිච්චි කරන්නේ hatch sim එකක්. මොකද මගේ මම ඉන්නේ ප්‍රදේශයට සිග්නල් තියෙන්නේ hatch නිසා. හරි. ඊට පස්සේ මම මේක plug කරගන්නවා අපේ USB port එකකට. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට green part light එක මුලින් බලාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කොළ part light එකකුත් තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේක boot වෙන්නේ. තව ටිකකින් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි මේක රත් පාට වෙනවා. ඒ කියන්නේ මේක අඳුර ගන්නවා invalid sim එකක් තමයි දාලා තියෙන්නේ. ඒ කියන්නේ dialog නොවන sim එකක් හින්දා මේක මෙන්න මේ විදිහට රත් පාට වෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ unlock කරගන්න process එක පටන් ගන්න. අපි එහෙනම් බලමු ඒක කොහොමද කරගන්නේ කියලා. හරි. මම දැන් යනවා device manager වලට. device manager වලට මෙන්න මේ විදිහට ගියා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඔයා පළවෙනි වතාවට කරනකොට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ ports කියන එකේ මෙන්න මේ විදිහට තියෙන එකක්. ඒක කහ පාට වෙලා තියෙයි ඔයාගේ එකේ. මම මේක පාරක් install කරලා තියෙන හින්දා මෙතන මේ නමක් වැටලා තියෙන්නේ. හරි. එතන කොහොම වුණත් ඔයා ඒක click කරලා මෙන්න මේ update driver කියන එක තෝරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට browse my computer for drivers කියන එකට click කරන්න. ඊට පස්සේ එතනින් ගිහිල්ලා ඔයා අර ඉස්සලා extract කරපු folder එක select කරන්න ඕනේ මෙන්න විදිහට. මේක ගොඩක් දුරට automatically select වෙනවා. හරි. ඊට පස්සේ ඔයා යන්න ඕනේ මෙන්න මේ විදිහට next කර කර. එතකොට මෙන්න මේ විදිහට මේක install වෙනවා ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරිම ලේසි මේක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න අන්තිම පියවරට ඇවිල්ලා තියෙන්නේ. අන්තිම පියවරේදී මෙන්න මේ ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න ඕන. ඊට කලින් මම ඔයාලට පෙන්නන්න දැන් web UI එක එහෙම නැත්නම් මේ router එකේ web UI එකට මොන වගේ දේවල්ද පෙන්වන්න කියලා. මම මෙතන ඔන්න මොකුත් කනෙක්ට් කරලා නැහැ මේකේ මේ USB plug කරපු හින්දා මෙන්න මේ විදිහට අපේ USB dongle එකක් විදිහට මේක පෙන්නනවා. දැන් මම මේකේ IP address එක type කරගන්නම් 192.168.0.1 කියන එක තමයි මෙන්න මේ Wi-Fi router එකේ IP address එක. මේක මෙන්න මේ විදිහට enter කරාන් පස්සේ ඔයාලට මේකේ web UI එකට යන්න පුළුවන්. ඒකදී ඔයාලට settings එහෙමත් වෙනස් කරගන්න පුළුවන්. මේකේ user name එක admin, password එකත් admin. හරි. මෙන්න මේ විදිහට මම මේකට sign in වෙන්නම්. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ internet connection එක කියන දන්ට රතු පාට වෙලා තිනවා. ඒ වගේ මෙතන මුකුත් වැටලා නැහැ. pin required කියලා වැටලා තියෙනවා. හරි. ඔන්න දැන් අපි unlock කරාට පස්සේ බලමු මේක මොකද වෙන්නේ කියලා. ඔයා දැන් අර මම ඉස්සලා වෙන්නපු ඇප්ලිකේෂන් එක අර folder එකේ තියෙන ඇප්ලිකේෂන් එක මෙන්න මේ ඇප්ලිකේෂන් එක click කරලා මෙන්න මේ විදිහට එනවා. ඒක click කරාන් පස්සේ වෙන මුකුත් ඔයා click කරන්න ඕනේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නාර්ථ තුනක් තියෙන button එක click කරන්න. එතකොට මෙන්න මේ වගේ ලේසියෙන්ම unlock වෙනවාට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් ඔන්න මේක unlock වෙලා තියෙන්නේ. අපි දැන් බලමු web UI එක refresh කරලා. හරි. අපහු අපිට password එක ගහලා යන්න කියනවා. හරි. මෙතන admin කියලා type කරන්න ඔයා. හරි. ඔන්න අපිට අපේ wifi router එක unlock වෙලා තියෙනවා. දැන් බලා ගන්න පුළුවන්. මෙතන කොළ පාට වෙලා තියෙනවා. එවගේ මෙතන සිග්නල් ඇවිල්ලා තියෙනවා. හච් කියලා මෙතන network provider අඳුරගෙන තියෙනවා.
ඉති මෙන්න මේ වගේ අට ලේසියෙන් අන්ලොක් කර ගන්න පුළුවන් දැන් අපි බලමු ස්පීඩ් ටෙස්ට් එක කරලා කොහොමද මේකේ ස්පීඩ් එක කියලා ස්පීඩ් ටෙස්ට් එකකට යමු අපි හරි ඔන්න දැන් ඕක්ලා ස්පීඩ් ටෙස්ට් එක මම ඕපන් කරගත්තා මම දැන් ඔන්න ක්ලික් කරා අපි බලමු මොන වගේ ස්පීඩ් එකක් මේ Wi-Fi dongle එකෙන් අපිට ගන්න පුළුවන්ද කියලා හරි ඔන්න ඔය වගේ download speed බලන්න පුළුවන් Mbps 23කට වගේ යනවා හරි upload speed ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ සමහර විට හරි ඔන්න upload speed අපිට Mbps 12කට වගේ බලා ගන්න පුළුවන් इत मे मे विधेयर तमें लेसीएम डयलाग माइफाई रउटे अनलॉक करें इतनी अनलॉक उन्ना पास मे मे विधेयट मेके कुलपाट लाइट देखा बलागन पुलवा मे मे विधेयट हर इत वीडियो प्रयोजन यानी वारे लाइक वीडियो इवागेम मेक ट्राई करना एक्सपीरियंस पाली कमेंट करना लेसीएम मेक अनलॉक पुलवा मोना प्रश्न पाली कमेंट करना गैजेट मैं सब्सक्राइब करना मेरे सब्सक्राइब करना अमत करना तब अलुत वीडियो की मैं हम।